narrative. 2023 ඔක්තෝබර් සිට ක්‍රියාත්මක වීමට નિયમિત යෝජිත විදුලි ගාස්තු හිලනෙවීම පිළිබඳ මහජන අදහස් හා යෝජනා කැඳවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි. කිරි සහ මස් නිෂ්පාදනයේ හිලනෙවීම සඳහා ශ්‍රී ලංකාවට සුදුසු ගවයන් සහ එළුවන් විශේෂ දෙකක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සත් නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙයි. දුම්රිය සාමාන්‍ය අධිකාරී අලියතුන් දුම්රියට යටවීම වැළැක්වීම සඳහා පළදායි විසඳුම් ඇති බව ප්‍රකාශ කරයි. මුදල් නොමැතිකම මෙම පියවර ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීමට හේතු වී ඇති බවට මෙසේ නඟයි. මේ අතර ඉකුත් බදාදා කොළඹ සිට කංකසන්තොරේ බලාධාවනය වූ රාත්‍රී තැපැදුම්රිය ගැටීමෙන් අලියතුන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. විසර්ජන පනත් කෙටුම් පතට අනුව 2024 වර්ෂයේ සඳහා රජයේ වියදම රුපියල් බිලියන 3860ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇත.